අයිබෝවන් වෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රතිමේ නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මොන ආර්ථික වාසි ලැබුණත් රට පාවා දෙන MCC වගේ කිවිසුම් වලට ආණ්ඩුවෙන් කිසිම ඉඩක් නැහැ. ඇමති කෙහෙලිය කියයි. 20:21 අයවැය රටේ අනාගත දිශානතිය තීරණය කරන අයවැයක් හිටපු ඇමති බැසිල් කියයි. සේනාගෙන් සිදුවන වගහණියට ආණ්ඩුවෙන් වන්දි. කොරෝනා පොකුරට අදත් 650ක් එක් වෙයි. ඇමරිකාවට දරුණුතම හිම කුණාටුවක් ප්‍රාන්ත 14ක හදිසි තත්ත්වයක්. ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජනා වී තිබූ රුපියල් බිලියන 89ක MCC සංවර්ධන ආධාර ප්‍රදානය නතර කිරීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය නිවේදනය කළා. MCC ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම ඊට හේතුව බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකාව සඳහා අනුමතව තිබූ රුපියල් බිලියන 89ක මුදල සුදුසුකම් සහිත වෙනත් රටවලට ලබාගත හැකි වනු ඇති බවද ඇමරිකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අදාළ රට පිළිඹු කරන හිමිකාරීත්වය විනිවිදභාවය සහ ප්‍රධානී ප්‍රතිඵල හා වගවීම යන කරුණු MCCහි සංවර්ධන ආකෘතිය තුළ වැදගත් වෙනවා. ඩොලර් බිලියන 13.5කට ආසන මුදලක් සඳහා රටවල් 30කට ආසන සංඛ්‍යාවක් සමග මේ වන විට කිවිසුම් ඇති කරගෙන තිබෙන බවද අදාළ නිවේදනයේ සඳහන්. MCC ආධාර නතර කළද ඇමරිකාව ශ්‍රී ලංකාවේ මිතුරෙකු සහ හවුල්කරුවකු ලෙස කටයුතු කරන බවයි ඇමරිකා තානාපති කාර්යාලය පවසන්නේ. විශේෂයෙන් කොරෝනා මර්ධනයේදී සහ ආර්ථික සංවර්ධනයේදී ඉදිරියටත් ශ්‍රී ලංකාවට අකණ්ඩ සහය ලබා දෙන බවද ඇමරිකාව පවසනවා. MCC ගිවිසුම පිළිබඳ සමාජය තුළ කතාබහක් ඇති වූයේ 2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමත් සමගයි. ඔවුන් MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තේ 2019 ඔක්තෝබර් මස 29 වනදායි. කෙසේ වෙතත් ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව රටේ විවිධ පාර්ශ්ව විරෝධය පළ කළා. ඒ රටට අවාසිදායක කරුණු ගිවිසුමට ඇතුළත් බවට චෝදනා කරමින් මේ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව MCC ගිවිසුම ඉවත් කරගන්නේ දැයි යන්න අවධානය යොමු කරමින් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේදී අපිට එක එක චෝදනා එල්ල කෙරුවා. තුමාගේ ගෝල බාලයෝ ටික ඔක්කොම චෝදනා කෙරුවා එක්සත් ජාතික පක්ෂය ඇමරිකාවට ගැත්තෝ කියලා. ඊට පස්සේ එක පැත්තකින් කිව්වා අපි රට දෙකට කඩලා ඇමරිකාවට එක කොටසක් දෙනවා කියලා චෝදනා කෙරුවා. නමුත් මේ අවස්ථාවේදී අපි අහන්නට ඕනේ කෙලින්ම මේ ජනාධිපතිතුමා අත් ඒ වාගේ මගමැතිතුමත් අනිවාර්යයෙන්ම මේ MCC එක අසං කරනවද නැද්ද? ජනාධිපතිවරණයට කලින් මොකද්ද කිව්වේ? මේක ඉරලා දානවා කිව්වා. එහෙමනේ කිව්වේ. අධ්‍යයන කරන්න දෙයක් නැහනේ. මොනවද අධ්‍යයන කරන්න? ඒගොල්ලෝ කිව්වේ ඉරලා දානවා කියලා. කෙසේ වුවද මේ සම්බන්ධව රජයේ විසින් යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලබන බවට නිරීක්ෂණය වන හේයින් ඒ පොරොන්දුව ඒ ප්‍රතිඥාව ක්‍රියාත්මක කරන්නට රජයේ කටයුතු කරන්නේද කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. MCC කිවිසුම පිළිබඳ නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජයේ පියවරකින් ඇති බවත් එතෙක්ම කිවිසුමට එළඹීමට රජයේ කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් 13 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. පසුගිය මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවට අනුව MCC කිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකිරීමට වත්මන් රජය තීරණය කළා. මෙම කිවිසුම අත්සන් කිරීම තාවකාලිකව හිටවන බවට රජය ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා කැබිනට් තීරණ දැනුම් දින මාධ්‍ය හමුවේදී. අනුවතාල කිවිසුම සම්බන්ධයෙන් සුවබැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉකුත් ජනවාරි පළමුවනදා කමිටුවක්ද පත් කළා. මේක මොකද්ද? මේකේ තියෙන දීලා තියෙන්නේ මොනවද කියන එක අධ්‍යයනය කරන්න අපි කමිටි එකක් දාමු කියන ස්ථාවරේ තමයි. මේ මොකද්ද මේකේ රටට තියෙන අහිතකරයක් ඒවා කියන එක අධ්‍යයනයක් කරන්න එපා. එම කමිටුවේ වාර්තාවෙහි සභාපති මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පසුගිය ජුනි 25 වනදා බාර දෙනු ලැබුවා. එම නිර්දේශවල දැක්වෙන්නේ MCC අරමුදල් සංවර්ධන ප්‍රධානයක් ලෙස මතුපිටින් පෙනුණද ඒ තුළ ජාතික අරමුණු වලට සෛරීත්වයට හා ජාතික ආරක්ෂාවට අගතිකාරී ලෙස බලපෑ හැකි කොන්දේසි ඇතුළත් වී ඇති බවයි. මෙම ආධාරවලින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතීන් ශ්‍රී ලංකාවේ ජාතික සමාජ හා ආර්ථික සුභසිද්ධියට අගතිකාරී බලපෑම් එල්ල විය හැකි අංශ ඇතුළත් වී ඇති බවද එහි සඳහන්. ඒ අනුව මෙම කිවිසුම අත්සන් නොකළ යුතු බවයි අදාළ නිර්දේශ ඉදිරිපත් කරමින් විද්වත් කමිටුව තවදුරටත් ප්‍රකාශ කළේ. MCC ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය මෙලෙස අදහස් පළ කළා.
ඇමරිකා එක්සත් ජනපදයේ බොහොම සුහදශීලී ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ විසුම ප්‍රතික්ෂේප කරනවා නම් එවන්නක් බලහත්කාරයෙන් කිරීමේ අවශ්‍යතාවය නැත කියලා ප්‍රජාතාන්ත්‍රික ලෙස සාමකාමී ලෙස ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඒක රට ලැබපු විශාල ජයග්‍රහණයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම හා මාතෘභූමියට හානි කර කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක පිළිබඳ හොඳම උදාහරණය තමයි MCC ගිවිසුම එෙන් අපි ඉවත් වීමෙන් ඇති වෙලා තියෙන්නේ කියලා මම හිතන්නේ. MCC එකට ඒ කිසිම කොන්දේසියකට එකඟ නොවන බව එදා ඉඳන්ම තිබ්බද? ඉතින් ඒක 아무තු වෙන දෙයක් නෙමෙයි. එදා අපි ගත්ත ස්ථාවරයේ කිසිම වෙනසක් නෑ අද. හෙටත් ඒ ස්ථාවරෙම තමයි. මේක සම්පූර්ණ ශ්‍රී ලංකා රජයේ සතු අභිමතය. මේ අලුත් නිවුස් එකක් නෙමෙයි මේක. ඇමරිකාවට අලුත් නිවුස් එකක්. ඒ කට්ටිය ඒක විද්‍රෝහ කරා ඒක විද්‍රෝහ කරා තියෙනවද නැද්ද කියන එක අපිට අදාළම නෑ. රටට අහිතකර කිසිම දෙයකට අපි එකඟ නොවෙනවයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ ස්ථාවරයේදී රටට අහිතකර දෙයක් ඇත්නම් රටේ ස්වාරිත්‍රයට අහිතකර දෙයක් ඇත්නම් රටේ අනාගතයට අහිතකර දෙයක් ඇත්නම් මේට අපි එකඟ වෙන්නේ නැහැ. මූල්‍යමය වශයෙන් අපිට මොන වාසි රායක තත්ත්වයක් නැතිවෙනවා. අලුතින් කොරෝනා රෝගීන් 650 දෙනෙකු හඳුනා ගැනීම සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 35,387 දක්වා ඉහළ ගියා. මෙරටින් කොරෝනා ආසාදිතින් 35,387 දෙනෙකු හමු වෙද්දී 26,353 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 8,874 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට කොරෝනා මරණ 160ක් සිදු වුණා. කොරෝනා පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැලක පුරුකක් මෙන් එකට සිටිය යුතු බව රාජමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රාන්තපුල්ලේ මහත්මිය පවසනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති හමුවේ රාජමාත්‍යවරිය මේ බව කියා සිටියා. මෙරට කොරෝනා වර්ධනය සඳහා යුරෝපා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රුපියල් මිලියන 457ක මුදලක් පරිත්‍යාග කළා. එම මුදල අමාත්‍ය පවිත්‍රා වනිරච්චි මහත්මියට බාර දුන්නා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකින් 8 දිනකට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරනවා. මෙම සේවකයන් සමීපව ඇසුරු කළ සියලු දෙනා මෙවර විට PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා. කොරෝනාව සුවකරන හෙළ ඔසුවක් නිෂ්පාදනය කළ රිටිගල දේවේන්ද්‍ර මහතා අදාළ ඖෂධය ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති සුදත් රෝහණ මහතා වෙත පරිත්‍යාග කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය සඳහාම මෙම ඖෂධය ලබා දෙන්නැයි සභාපතිතුමා ඉල්ලීමක් කළා. එම අවශ්‍යතාව ඉටු කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඔහු සඳහන් කළා. පැරණි පුස්කොළ පොතක සඳහන් වට්ටෝරුවකට අනුව මෙම ඖෂධය නිෂ්පාදනය කර තිබෙනවා. තම ඖෂධයේ සාර්ථකත්වය ඕනෑම සායනික පරීක්ෂණයක් මගින් ඔප්පු කිරීමට සූදානම් බව රිටිගල දේවේන්ද්‍ර මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කර රාජ අනුග්‍රහය ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියා. තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කෙරුණා. වැල්ලවත්ත නෆීර්වත්ත ප්‍රදේශය සහ අක්කරේපත්තු අඩ්ඩාලච්චේනයි හා අලයාඩිවෙම්බු යන පොලිස් බල ප්‍රදේශවලට අයත් ස්ථාන 9කුයි මෙලෙස හුදකලා කෙරුණේ. ඒ අනුව අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරේපත්තු 5, අක්කරේපත්තු 14 සහ නගර බල ප්‍රදේශ 3 යන ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. අඩ්ඩාලච්චේනයි පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කර ඇත්තේ පළමුණේ 1, ඔලුවිල් 2 සහ අඩ්ඩාලච්චේනයි 8 යන ප්‍රදේශයි. අලයාඩි වෙම්බු පොලිස් බල ප්‍රදේශයේ අලයාඩි වෙම්බු 1-8, අලයාඩි වෙම්බු 3-8 සහ අලයාඩි වෙම්බු 9 යන ප්‍රදේශද අද උදෑසන 6 සිට හුදකලා කර තිබෙනවා. මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ අලුපුත ග්‍රාම නිලධාරී වසමද මේ වන විටත් හුදකලා ප්‍රදේශයක් ලෙසයි නම් කර තිබෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 9ක්, ග්‍රාම සේවා වසම් 8ක් සහ ලක්සඳ 7 නිවාස සංකීර්ණයේ තවදුරටත් හුදකලා කර තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 12ක්, කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 11ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශයක් හුදකලා තත්ත්වයේ තවදුරටත් පවතින බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 4ක්, මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 5ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 7ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසමක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා.
මෙවර ඉදිරිපත් කර ඇත්තේ වටේ අනාගත දිශානතිය තීරණය කරන අයවැයක් බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහාමද ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එබැවින් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට සහාය වීම මහජන නියෝජිතින්ගේ පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජනතාවගේද වගකීමක් බවයි ඒ මහතා පවසන්නේ. බොහෝ අය ඉතන් ඉන්නවා අපි හුඟක් කට්ටිය කිව්වා අපි බංකුලත් රාජ්‍යයක් බවට පත් වෙනවා ණය ගෙවා ගන්න බැරි වෙනවා කියලා. නමුත් අපි ඉතාම සතුටින් කියනවා රටක් හැටියට අපි කිසිම ණය වාරිකයක් නොගෙවා හැරලා නැහැ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපි ඉදිරි වර්ෂයේදීත් ඒ විදේශ ණය වාරික ගෙවිය යුතු මුදල් ඒ විදිහටම ගෙවන්න. මෙතන අයවැය ගැන සඳහන් කරනකොට අද සෑම වශයෙන්ම මෙතන අපි මුල් තැන දෙන ග්‍රාමීය සංවර්ධන ප්‍රමුඛතා සියල්ලම මේ අයවැයේදී අඳුරගෙන තියෙනවා. ආතිගරු ජනාධිපතිතුමා ඒ බලාපොරොත්තුවක් තියෙනවා තාක්ෂණය මේ රටේ ඉහළම තැනට ගෙනියන්න. ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා සියලු දෙනාටම ඒ ගමට සන්නිවේදන කටයුතු දියුණු කරන්න කටයුතු කරනවා. බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට ජාතික වැඩසටහනේ මධ්‍යම පළාත් රැස්වීමට එක්වෙමින් මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවේදී මෙම රැස්වීම පැවැත්වුණා. එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ අපනයින ආදායම අඩුවද සැප්තැම්බර් වන විට යළි එය ඉහළ නන්වා ගැනීමට හැකි වූ බවයි. එම මාසයේදී ඩොලර් බිලියනකට වඩා අපනයින ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව ඒ මහතා පෙන්වා දුන්නා. අයවැයෙන් වෙන් කර තිබෙන සංවර්ධන වැඩවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ බාධාවක් ඇතිවන්නේ නැති බවද ඒ මහතා අවධාරණය කළා. වග කටයුතු සඳහා භාවිත නොකරන රජයේ ඉඩම් වග කටයුතු වෙනුවෙන් ලබා දීමට පියවර ගන්නා බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා. මැති ඇමතිවරුන් රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද හරිද වැරදිද විශේෂාංගය සමගින් එක්වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතායි. අද හරිද වැරදිද විශේෂාංගයට අපි සම්බන්ධ කරගන්නේ ජාතික හෙළ උරුමේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා. ජාතික හෙළ උරුමේ ලේකම් කමෙන් ණයින් වෙන ගත තීන්දුව හරිද? ඔව් නිවැරදි. ඇයි මෙච්චර පරක්කු වුණේ තීන්දුව ගන්න? මෙහෙමයි, අපි දේශපාලනය කරන්නේ රටේ තියෙන සමාජ දේශපාලන අවශ්‍යතාවයන් මත. එම නිසා පුළුල් සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න කැපවීම සඳහා තමයි මේ තීරණය ගත්තේ. බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීම කියන අරමුණ ජාතික හෙළ උරුමේ පිහිටනකොට ඔබ ඉස්සරහ තියන් හිටියේ. දැන් ඒක අවලංගුද? නෑ, ඒක අවලංගු නෑ. බෞද්ධයි කියන්නේ පන්සිල් මත පදනම් වෙච්ච ධාර්මික සමාජයක් ගොඩනගා ගැනීමනේ. එක්සත් ජාතික පක්ෂය නම් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීම සහ ඔබ මහලේකම් කමෙන් ඉවත් වීම කියන්නේ එකම ඉලක්කයක සිද්ධි දෙකක් කියලා. අපි 2014 ඉදිරිපත් නොවෙන්න එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට අඩුම ගානේ මේ රටේ අග්‍රාමාත්‍ය දුරේවත් අවුරුදු 5ක් තියාගන්න බෑ. 2005 මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක එකතු වෙනවා. 2015 රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක එකතු වෙනවා. දැන් ඔබ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක එකතු වෙනවා. විශ්වාස කරනවාද මහින්ද විච නායකත්වයේ මේ තැන ලැබෙයි කියලා? මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක අපි එකතු වෙන්නේ නැහැ. මොකද අපි රනිල් වික්‍රමසිංහට එක්ක අහුන්නේ. අපි කවුනේ වැඩපිළිවෙල. සජිත් ප්‍රේමදාස එක්ක අහුවෙන්නේ එතුමා හා ඒ සමගි ජන බලවේගයේ මේ අවස්ථාව ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල එක්ක මිස පුජ්‍යලෝ එක්ක නෙවෙයි. ඔබේ ඉලක්කය 2025 ජනාධිපති අපේක්ෂක යාවීම. මේ රටේ අපි සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේ රටේ සුජාත පරපුරට බලය ලබා ගන්න. මේ සමාජ ව්‍යාපාරයේ තීරණය කරයි කාවද 2024 හෝ 25 ජනාධිපතිවරණය දිනවන්නේ. සමගි ජන බලවේගයේ යම් විරෝධතාවයක් මේ වෙනකොටත් මතුවලා තියෙනවා. මේ ජනමාධ්‍ය වලින් කියන දෙයක්. ඉතින් ඕක ස්වභාවිකයිනේ. එදා සංගසතු කරපු ජාතික හෙළ උරුමයට ඔබ අයින් වුණාට පස්සේ අත්වෙන ඉරණම ගැන ඔබට දුකක් නැද්ද? එහෙම ප්‍රශ්නයක් නැහැ. බුදුරජාන් වහන්සේම කියලා තියෙනවානේ මේ කණමිටිය කරේ තියාගෙන යන්න එපා කියලා. මේ ගත තීන්දුවත් එක්ක ජාතික ඇඳුම අයින් කරලා බටහිර ඇඳුම ඇඳගත්ත කියලා කියන්නේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ප්‍රතිපත්ති හනමිටි අපි ගාව නැහැ. ඔය හුඟක් දෙනෙක් ඔය ප්‍රතිපත්ති හනමිටි ගැන අපරචෝදනා කරලා හුඟක් දෙනෙක් තියෙන අවස්ථාවක්. අපේ තියෙන ප්‍රායෝගිකවාදී යම් තැනකදී සජිත් ප්‍රේමදාස මහත්මයා අසමත් වුණොත් ඒ අසමත් භාවය තුලින් ඔබ සමත් වෙන්න උත්සාහ කරන්නේ? කවුරු හරි කෙනෙක් දේශපාලන වශයෙන් අහු අසමත් නම් වෙනත් කෙනෙක් නායකත්වයට තෝරා ගැනීමට නොහැකි අනිත් පක්ෂවල අපි ඉදිරියේ ගොඩනගන්න යන සමගි ජන බලවේගයේ එවැනි ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම මත පදනම් වෙලා ගොඩනැගෙන එක. මහාචාර්ය නලින්ද සිල්වා මහත්තයෙක් කියනවා ඔබ සිංහල ප්‍රභාකරන් කියලා. මෑතකදී ඔහු කියනවා ඔබ දැඩි ෆැසිස්ට්වාදියෙක් කියලා. එතුමා මේ රටේ දේශපාලනමය වශයෙන් වැදගත් චරිතයක් නෙවෙයි අද. ඔහු ගැන මම කනගාටු වෙනවා. ඔහු අපි ගැන සතුටු වෙන්නේ.
විශ්වාස කරන 2025 අලුත් පරපුරක් ආයුබවට එකතු වෙයි කියන. ඔව් අලුත් පරපුරක් මේ ආණ්ඩුවට රැවටුණා තමයි. නමුත් රාජපක්ෂ පරපුර තමයි බලේ පිහිටෙන්නේ. රාජපක්ෂ පරපුර කියන්නේ මේ රටේ සුජාත කුසලතාවාදී පරපුර නෙවෙයි. හැබැයි ඔවුන් දේශපාලනයේ සමත්. ඔබ අතුරු කණ්ඩායම පහුගිය කාල සීමාව තුළ ආණ්ඩු කරගෙන අසමත්. මට දේශපාලනය නායකත්වයේ තිබුණා නම් අපි අසමත් වෙන්නේ නැහැ. ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රීඩා තරඟාවලි 400ක් පැවැත්වීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය නාම රාජපක්ෂ මහතා පවසනවා. නිටඹුව වතුපිටිවල ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 2017 වසරේ ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ක්‍රීඩාංගණයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කර තිබුණද පසුගිය රජයේ සමයේදී එහි සංවර්ධන කටයුතු ඇනහිට තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා. එම සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහතුරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ එදා ආරම්භ කරපු ක්‍රීඩාංගණය පහුගිය අවුරුදු 5 විනාශකාරී විදියට තමයි ඉදිකිරීම කටයුතු කරගෙන කියලා තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා මේ ක්‍රීඩාංගණය සක්‍රීය ක්‍රීඩාංගණයක් බවට පත් කරන්නත් ජාතික සහ ජාත්‍යන්තර රටේ ක්‍රීඩකයෝ බිහි කරන්න අවශ්‍ය පාසුකම් අපේ රටේ තියෙනවා. ඒ නිසා ඔබ දකින්න ඇති ඊයේ දිනේදී LPL තරඟාවලිය සාර්ථක අවසන් වුණා. ලබන අවුරුද්දේ අපි ග්‍රාමීය සහ පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා තරඟ 400ක් සංවිධානය කරලා තියෙනවා පාසල් මට්ටමේ. සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යක්ෂක සාකච්ඡා කළේ උපදෙස් පරිදි අවශ්‍ය උපදෙස් පිළිපදිමින් ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. මොකද අනිත් පැත්තෙන් අපේ ගමේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයට යන්න පුළුවන් අවකාශය අපි බිහි කරා. යහපාලන රජය සමයේදී කල්දැමු පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත් වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. දන්න පහුගේ යහපාලන රජයේ විසින් ඉතා කූට උපක්‍රම යොදලා තමයි පළාත් සභා මැතිවරණය කල්දැම්මේ. ඒකේ සම්පූර්ණ වගකීම දරන්න ඕනේ යහපාලන ආණ්ඩුවේ හිටපු නායකයෝ. සම්බන්ධන සුබන්ධනලා ඇතුළු දෙමළ සංවිධානයට පොරොන්දු වෙලා තිබ්බේ ෆෙඩරල් වලට වැඩි යහ ගියපු බලයක් දෙන්න. ඒ නිසා තමයි පළාත් සභා කල්දැම්මේ. මහින්ද සුලගත් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි හදනකොට ප්‍රධාන සටන් පාඩයක් වෙලා තිබ්බේ පළාත් සභාව. ඒ නිසා පළාත් සභා ක්‍රමයේ පිළිමත පක්ෂයක් ඇරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය තමයි පළාත් සභා මැතිවරණය අපි තියන්න ඕන කියන අදහස අපි හිටියා. යහපාලනයේ හැම තිස්සෙම පළාත් පාලන පළාත් සභා ඡන්ද කල්දැම්ම. එමනම් අපිට වගකීමක් නේ පවතින නීතිය ඇතුලේ තියෙන පළාත් සභාව ඡන්දය කල් දාන්න. පළාත් සභාවත් තුළ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. මිනිසුන්ගේ යටිතල පහසුකම් වගේම ජන ජීවිතයේ එදිනෙදා කටයුතු කරන පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි ඉන්නේ මේ දවස්වල. ඒ කාලය තුල අපට පේනවා අපි පළාත් සභාවෙන් කරපු වැඩ ටික පාර්ලිමේන්තුවෙන් කරන්න බැහැයි වගේ. අහුගේ ඡන්දෙත් විපක්ෂික වූ කල් දාන්න කියලා. හැබැයි ඡන්දෙ තිබ්බේ නැත්නම් අද රට අරාජිකතාවයට පත් වෙනවා මහමැතිවරණේ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා පළාත් සභාව තියන ගැටලුවක් නේ. පළාත් සභා ඡන්දෙ තියෙන්න ඕන. සේනා දළඹුව සිදු කරන වගහානි වෙනුවෙන් වන්දි ගෙවන බව කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරනවා. සේනා දළඹුව ව්‍යාප්තිය පාලනය සඳහා මේ වන විටත් විවිධ පීවර ගෙන තිබෙනවා. ජීව විද්‍යාත්මකව ස්පෝඩප්ටෙරා ප්‍රූචුපේඩා යන නාමෙන් හඳුන්වන සලඹයාගේ කීට අවස්ථාව ලෙස සේනා දළඹුව සැලකෙනවා. මෙම සත්වයා මුල්වරට හමු වූයේ 2016 වසරේදී ඇමරිකාවෙන්. පසුව අප්‍රිකානු රටවලටද එතැන් සිට තවත් රටවල් ගණනාවකටද ව්‍යාප්ත වූ සේනා දළඹුවා මෙරටින් පළමුවරට හමු වූයේ 2018 වසරේදී. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ බඩඉරුඟුවගාව අනාශ්‍රිතවයි. එළවලු පළතුරු ඇතුළු බෝගසියක පමණ පත්‍ර හා බීචවලට සේනා දළඹුවා හානි සිදු කරනවා. සේනා දළඹු මර්ධනයට විවිධ ක්‍රමවේද අනුගමනය කළද මේ වන විට සියල්ල පාහේ අසාර්ථක වී තිබෙනවා. මේ වන විටත් අනුරාධපුර පොළොන්නරුව හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩ ඉරුඟුවගාව අනාශ්‍රිතව මෙම දළඹු ව්‍යාප්තිය දක්නට ලැබෙනවා. එවන් පසුබිමක සේනා දළඹු ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳ අප සොයා බැලීමක් කළා. මේ විදිහට හානි කරන සේනා දළඹු ව්‍යාප්තිය පාලනය කරන්න හානි අවම කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාංශයේ විශේෂ පර්යේෂණ කරනවක් සිද්ධ කරනවා. මොකක්ද ඇත්තටම මේ ඇතුළේ වෙන්නේ? සේනා දළඹුවන් කෘතිමව ගුණනය කරලා මෙයාගෙන් අපි ගන්නවා ඊළඟට කෝෂ අවස්ථාව, ඊළඟට සලබයින් නිර්මාණය කරගන්න. සලබයින්ගෙන් අපි බිත්තර ගන්න. බිත්තර අරගෙන පරපෝෂිත සතුන් ගුණනය කරලා ඒව ගොවි ක්ෂේත්‍රවල බෙදා හරීම. වගාව ආරම්භක අවස්ථාවේදී දළඹුවන් පටන් ගන්න කලින් මේක නිදහස් කරොත් අපිට ප්‍රමාණවත් වෙනවා සේනා දළඹුවන් පාලනය කිරීම සඳහා. සේනා දළඹුව විනාශ කිරීම සඳහා අපි යොදා ගන්නවා වෛරස් එකක් ෆොලිජන් කියලා. මේ වෛරසය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සේනා දළඹුව සඳහාම පමණයි. හිරුබැස ගියන් පස්සේ මේක යොදන්න ඕනේ. මේක යෙදීම මගින් සේනා දළඹුවගේ ආරම්භක අවස්ථාවේ සියලුම කීටයන් සාර්ථකව මර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. සේනා දළඹුව ගොබයේ සැඟවී සිටින අවස්ථාවේදී කෘමිනාශක යෙදුවට සේනා දළඹුවට වදින්නේ නැහැ. ඒ නිසා ඔවුන් විනාශ වෙන්නේ නැහැ.
සේනාධි මහත්මයා මේ බඩේරු වගාවේ කොයි අවදියේද අර පරපෝෂිතෙන් මේ වගාවට මුදහැරෙන්නේ බඩේරුඟු වගාව අඩියක් පමණ උස අවස්ථාවේදී තමයි මේ පරපෝෂිතයෝ මේ වගාවට නිදහස් කරේ. ඒ අවස්ථාවේදී ඉතාමත්ම කුඩා සේන දළඹ මේ වගාවේ දක්නට ලැබුණා. මට පරපෝෂිතයෝ එක භාජනයක දමලා දුන්නා මම ඔවුන් ශේෂය තැනින් ස්ථාපිත කරා. ඊට පස්සේ බොහෝ දුරට පරිබෝධහානය අඩු වුණා. මේ සේනාදළඹ ව්‍යාප්තිය පාලනය කරන්න රජයක් විදිහට අරගෙන තියෙන වැඩපිළිවෙල මොකක්ද? ප්‍රමාද වෙලා වගා කරපු ගොවීන්ට තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. සියලුම නිලධාරීන් මේ දිස්ත්‍රික්කවලට යවලා මම ඒ සියල්ල පිළිබඳ පරීක්ෂා කරා. ඒ වගේම සියලුම පළාත් සභාවට අපි ලක්ෂ 60ක් මුදල් ලැබුවා. ඒ ගොවීන්ට අවශ්‍ය කෘමිනාශක සියල්ල ලබා දෙන්න. සේනාදළඹගෙන් හානි වුණු වගාවන් සඳහා රජයේ වන්දි ගෙවලා නැහැ කියන චෝදනාවට ඇමතුවා මොකක්ද තියෙන උත්තරේ? වන්දි ගෙවීමක් කෙරෙන්නේ නැහැ කියන එකක බොරුවක්. ඒ වන්දි ගෙවන ක්‍රමවේදයක් තියෙනවා. වන්දි ගෙවන්නේ ඒ අස්වැන්නෙන් පස්සේ. එතන අනිවාර්යෙන් හානි ගුවන් හමුදා පුහුණු යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය පුහුණු ගුවන් නියමු සාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන් මහතාගේ දේහය මෙමණ විට ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පුහුණුවක් සඳහා පිටත්ව ගිය මෙම පුහුණු ගුවන් නියමුව අරගත් යානය අනතුරට පත් වූයේ පෙරේදා කන්තලේ ප්‍රදේශයේදී. 23 හැවිරිදි විමුක්ති බණ්ඩාරගේ දේහය අද පෙරවරුවේ ඔහුගේ නිවස වෙත රැගෙනු ලැබුවා. ත්‍රිකුණාමලයේ සිට රුවන්වැල්ල ගෝනගල මාපිටිගම අලුත්වලව්ව නිවස වෙත ඔහුගේ දේහය රැගෙනු ලැබුවේ නෑ හිත මිතුරන් ඇතුළු විශාල පිරිසකගේ සෝසුසුම් මැදෙයි. ඔහු කෑගලු මහාවිද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙක්. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්. Thank you.